මම subscribe කරලා නැත්නම් max with gishmi මගේ youtube channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. අපි 2014 අවුරුද්දේ කෙටි ප්‍රශ්න 1 සිට 15 තෙක් කතා කරගෙන යමු. පළවෙනි ප්‍රශ්නය පොල්තෙල් ලීටර 20කින් 4න් 1ක පොල්තෙල් ලීටර ප්‍රමාණය කොපමණද කියලා තමයි අපෙන් අහන්නේ. හරිද? හරි. පොල්තෙල් ලීටර 20කින් එහෙනම් අපි හදන්නේ 20 ගුණ කරනවා 4න් 1. එතකොට 4 වරක් 1යි 20ට 4 ඒවා 5යි. 5 වරක් 1 5යි ලීටර 5යි. ඊළඟට අපිට තියෙන දෙවෙනි ප්‍රශ්නය අගය සොයන්න 2.5ට එකතු කරන්න තියෙන 6.2ක්. දශම තියෙද්දී පැටලෙනවා නම් 25ට 62ක් එකතු කරලා දශම තිත තියන්නත් පුළුවන්. හැබැයි මේ ගාන හරීම ලේසි. මේ බලන්න පුතේ. දශම දෙකක් එකතු කරන්න තියෙන්නේ 5යි 2යි 7යි දශම තිත තිබ්බා. 6යි 2යි 8යි 8.7යි. ඊළඟට සුළු කරන්න තියෙන්නේ දෙන්නම මේ බලන්නකො මෙතන 8යි y මෙතන 3යි y දෙන්නම එක જાතියේ. එහෙනම් 8යි 3යි 11යි මොනවද y 11යි y. ඊළඟට අපිට තියෙනවා විසඳන්න කියලා තියෙන සරල සමීකරණයක් 3x = 12. එහෙනම් අපි මොකද කරන්නේ 3 ඉවත් කරගන්න දෙපැත්තම 3ෙන් බෙදනවා. මේ 3ට මේ 3 කැපෙනවා x = 12 3ෙන් බෙදුවම 4යි. ඊළඟට අපි යමු ඊළඟ ප්‍රශ්නයට. කිලෝග්‍රෑම් 1.2 ග්‍රෑම් වලින් දක්වන්නලු 1.2 කිලෝග්‍රෑම් කියන එක. ඔයාලා දන්නවා පුතේ කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000ක්. එහෙනම් මෙයා අපි ගුණ කරන්න ඕන 1000ෙන්. එතකොට තමයි අපිට ග්‍රෑම් ගාන හොයාගන්න පුළුවන් වෙන්නේ. හරි. දශම තිතට පස්සේ මෙතන එක ඉලක්කමකුත් තියෙනවා. අපි ගුණ කරන්නේ 1000ෙන්. 1000ට බිංදු 3යි. එහෙනම් දශම තිත තුන් පාරක් යන්න ඕන. ඔන්න එකක් ගියාමේ. 1යි i 2යි 3යි. හරිනේ. හා. එතකොට ග්‍රෑම් 1200යි. රුපියල් 40ට මිලදීගත් භාණ්ඩයක් රුපියල් 48ට විකිණීමේදී ලැබෙන ලාභය කීය දහනවා? රුපියල් 40ටනේ අරන් දෙන්නේ. එයා විකුණලා තියෙන 48ට. එතකොට රුපියල් 8යි නේද ලාභය? හරි. ඊළඟට 7 වෙනි ගාන දී යති වෙන් රූපයේ වෙන් රූප සටහනේ A ඡේදන B ඡේදන C. ඔයාලා දන්නවා ඡේදනය කියලා කියන්නේ දෙන්නටම අයිති. එහෙමනේ. දැන් A ඡේදන B නම් A-ටත් අයිති B-ටත් අයිති. මේකේ 3 දෙනෙක් ඉන්නවා. එහෙනම් 3 දෙනාටම අයිති. උපකුලකයේ නිරූපණය වෙන පෙදෙස අඳුරු කරන්නලු මේ රවුම් 3ටම අයිති කොහේද? මෙන්න මෙතන නේද? හරිනේ. අන්නේ පෙදෙස අඳුරු කරා නම් හරි. ඊළඟට අපි බලමු 8 වෙනි ගාන. A කියලා තියෙනවා 1, 2, 3, 4, 5. කුලකෙන් අහඹු ලෙස අවයවයක් ගත් විට එය ඔත්තේ සංඛ්‍යාවක් වීමේ සම්භාවිතාව කුමක් දහනු? ඉලක්කම් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි. ඔක්කොම ඉලක්කම් 5ක් තියෙනවා. අපෙන් අහන්නේ ඔත්තේ ඉලක්කම මේ 1 ඔත්තේ 3 ඔත්තේ 5 ඔත්තේ. එතකොට ඉලක්කම් 3යි 5න් 3යි. ඊළඟට අපිට කියනවා 10 පාදයෙන් ලියා ඇති 9 සංඛ්‍යාව 2 පාදයෙන් ලියා දක්වන්නලු. 2 පාදයෙන් හරි අපිට අවශ්‍ය පාදයට ගණන නම් අපි කරන්න ඕනේ ඒ අපිට අවශ්‍ය ඉලක්කමෙන් බෙදන් යන එක. එතකොට 9ට 2වා 4යි. දෙරක් හතර 8 නේ පුතේ. එකක් ඉතුරු. ඒක අපි ඉස්සරහින් මෙහෙම දාගන්න ඕන. ඊළඟට ආයේ මෙයා බෙදනවා 2ෙන්. 4ට 2ේවා 2යි. ඉතුරු නෑ බිංදුවයි. ආයේ මෙයා බෙදනවා 2ෙන්. 2ට 2ේවා 1යි. ඉතුරු නෑ බිංදුවයි. එකක් බෙදන්න ඕන. අපි මෙතන අවසානට බිංදුව එනකම්ම බෙදන් යන්න ඕන. හරි. ඊට පස්සේ
දෙකට එකේව නෑ බිින්දුවයි ඉතුරු එකයි හා ඔන්න දැන් මේ උඩට ලියාගෙනයන් එක බිින්දුව බිින්දුව එක දෙක පාදේ හරිද හරි ඊළඟට ඊළඟ ප්‍රශ්නයට යන් දහවෙනි ප්‍රශ්නය රූපේ දී ඇති තොරතුරු භාවිතයෙන් ACD යගේ ලියා දක්වන්නලු හරි ඔයාලට පේනවා පුතේ සමපාද ත්‍රිකෝණයක් තියෙන්නේ ඔයාලා දන්නවා සමපාද ත්‍රිකෝණයක් නම් ඇතුලේ කෝණ තුනේ යගයත් එකිනෙකට සමානයි එහෙනම් එක කෝණයක් අංශක 60යි ත්‍රිකෝණේ කෝණ තුනේ මේකතුව 180යි 180 තුනෙන් බෙදුවම අංශක 60යි අපෙන් අහන්නේ ACD ACD මෙන්න මෙයා අහන්නේ මෙයා විශේෂයි මොකද්ද මේ ප්‍රමේය ත්‍රිකෝණයක මේ කෝණ දෙකේ එකතුව සමාන වෙනවා බාහිර කෝණීය අගයට නේද හරි එතකොට 60 60 120යි හරි එතකොට අපි ලියන්න කොහොමද ACD කෝණය සමානයි අංශක 120යි ඇයි අපි එහෙම ලියුවේ ත්‍රිකෝණයක පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණේ අගය කාටද සමාන වෙන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා හරිනේ හරි එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයට යන් 11 වෙනි ප්‍රශ්නය B සමානයි U ඍණ AT සූත්‍රයේ A උක්ත කරන්නලු සමාන B සමානයි U ධන AT අපි අහලා තියෙන්නේ නේ ආ එතකොට මෙතන ගැටලුවක් නැහැ ඔන්න බලාගන්න වරද්ද ගන්න එපා හොඳට ප්‍රශ්නේ දිහා බලාගන්න B සමානයි U ඍණ AT එතකොට A නියුක්ත කරන්න කියන්නේ හා මෙයා අපි මේ පැත්තට යමු මෙයාව මේ පැත්තට ගෙමු ඇයි එහෙම කරන්නේ මේ ඍණ AT නේ මේ පැත්තේ ඉන්නේ එයා යා පැත්තට යමු මොකද වෙන්නේ පුතේ ධන AT වෙනවා ඊට පස්සේ V මේ පැත්තට ආවම U එහෙම්මයි V ඍණ V වෙනවා හරි දැන් ඔන්න අපි ගත්තා AT සමානයි U ඍණ P A නියුක්ත කරන්න ඕනේ එහෙනම් A තනි වෙන්න ඕන එයා ඉන්නේ T ත් එක්ක එහෙනම් දෙපැත්තම අපි T ගෙන් බෙදමු මේ T ට මේ T කැපෙනවා A සමානයි U ඍණ V බෙදීම T හරිනේ ඊළඟට 12 වෙනි ගාන 12 වෙනි ගාන කියන්නේ ගුණෝත්තර ශ්‍රේණියක මුල් පද දෙක පිළිවෙලින් 4 හා 8 වේලු මෙම ශ්‍රේණියේ පොදු අනුපාතය ගුණෝත්තර ශ්‍රේණියක් නම් අපි දෙවැනි පදයේ පළවෙනි පදයෙන් බෙදලා තමයි හොයාගන්නේ පොදු අනුපාතය එතකොට මේකේ දෙවැනි පදය වෙන්නේ 8යි 8 බෙදමු 4ෙන් එතකොට පොදු අනුපාතය 2යි අපෙන් අහන තුන්වෙනි පදේ පුතේ 4 2කින් ගුණ වෙලා තමයි 8 8 2කින් ගුණ වුණාම කීයද තුන්වෙනි පදේ 8 වරක් 2 16යි හරි ඊළඟට සාධාරණ ක්‍රමය භාවිතයෙන් 6හි වර්ගමූලය සෙවීමේ මුල් පියවර කීපයක් මෙහි දැක්වේලු එහි x හා y අගයන් දැක්වෙන ඉලක්කම් ලියා දක්වන්නලු හරි මම මෙහෙම කියන්නම්කො මේ මෙතන තියෙන ඉලක්කම තව ඉලක්කමකින් ගුණ වුණාම තමයි මෙතෙන්ට මේ 4 ඇවිල්ලා තියෙන්නේ මට කියන්න පුතේ 2 කාගෙන් ගුණ වුණොත්ද 4 වෙන්නේ 2 2කින් නේද එහෙනම් x සමානයි 2යි 2වරක් 2 4යි හරි එහෙනම් x සමානයි 2යි කියලා අපි හොයාගත්තා ඊළඟට මෙතන මේ y 44න් ගුණ වෙලා තමයි මෙතෙන්ට 176 ඇවිල්ලා තියෙන්නේ එතකොට y කීයද y 2 නන් නෙමෙයි 2වරක් 44 88යි නේ එහෙනම් y 3 දාලා බලමු 3වරක් 4 12යි නෑනේ එහෙනම් 3 නෙමෙයි ඊළඟට අපි 4 දාලා බලමු 4 වරක් 4 16යි එකක් ඉතුරුයි 4 වරක් 4 16 එකයි 17 අන්න 170 එහෙනම් x සමානයි 2යි y සමානයි 4යි හරි අපේනම් 14 වෙනි ගානට යමු එක්ත
එක්තරා සේවාවක් සඳහා අය කළ වැඩබදු ප්‍රමාණය රුපියල් 60ක් වියලු. මේ තියෙන්නේ වැඩබදු ප්‍රමාණය. බදු ප්‍රතිශතය අපිට දීලා 112යි. නම් සේවාවේ වටිනාකම කොපමණද අහනවා. හරි. පුතේ යම්කිසි වටිනාකමක් ඇති එයාට 112ක බදු ප්‍රතිශතයක් අපි දැම්මම අපිට ලැබෙන්නේ රුපියල් 60ක බදු ප්‍රමාණයක්. හරි. අපි හොයන්න ඕන මේ සේවාවේ වටිනාකම. ඒ කියන්නේ x කියන එක. හරිද? x තනි කරගන්න නම් මොකෝ කරන්නේ? x එක ගුණ වෙලා ඉන්නේ මේ දෙනා. එහෙනම් මේ 100 අපිට මේ පැත්තට ගන්න පුළුවන් හරස් ගුණිතය. 60 ගුණ කිරීම 100 බෙදීම මේ 12 යටට එන්නේ නේ. සමානයි x. හරිද? 12සරක් 1යි 60ට 12සරක් 5යි. 500ෙන් ගුණ කරාම රුපියල් 500යි. එහෙනම් සේවාවේ වටිනාකම රුපියල් 500යි. හරි. ඊළඟට අපෙන් අහනවා 15 වෙනි ගාන පහත දැක්වෙන දත්ත නියදියේ අන්තස්චතුත්තක පරාසය සොයන්නලු. පුතේ මේකට ඔයාලා දන්න සූත්‍රයක් තියෙනවනේ. අපි ගමු අන්තස්චතුත්තක පරාසය. x නම් x සමාන වෙන්නේ q3 අඩු කිරීම q1ට. ඒක ඔයාලා දන්නවා. හරි. දැන් මේ සංඛ්‍යා ටික දීලා තියෙන්නේ ආරෝහණ පිළිවෙලටද කියලා බලන්න. ඒ කියන්නේ අඩු සංඛ්‍යාවේ ඉඳන් ක්‍රමයෙන් වැඩි වෙන පිළිවෙලටද. එහෙමනේ දීලා තියෙන්නේ. එහෙනම් අපි මේ සංඛ්‍යා රටාව ආරෝහණ පිළිවෙලට හදාගන්න ඕනේ. හොඳට මතක තියාගන්න. මේ වගේ සංඛ්‍යා ටිකක් දුන්නට පස්සේ ආරෝහණ පිළිවෙලට හදාගන්න. හරි. දැන් අපි යමු Q1 හොයන්න. හරිද? පළවෙනි චතුර්ථකය හොයන්න යන්නේ. ඉස්සෙල්ලාම ගණන් කරමු ඉලක්කම් කීයක් තියෙද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. ඔක්කොම ඉලක්කම් 11ක් තියෙනවා. හැම වෙලේම සංඛ්‍යා ටිකට එකක් එකතු වෙන්න ඕන. හරි. පළවෙනි චතුර්ථකය හොයන නිසා අපි ගුණ කරන්නේ 4ෙන් 1ෙන්. චතුර්ථක කියන වචනේම තේරෙනවා 4ෙන් පංගුවක් කියන එක. Q1 කියන්නේ පළවෙනි චතුර්ථකය. 12 4 එකෙන් ගුණ කරාම කීයද? මෙතෙන්ට 12වම 4 වරක් 3නේ. 3 වරක් එක 3. එහෙනම් 3 වැනි ස්ථානයේ තියෙන ඉලක්කම තමයි පුතේ Q1 වෙන්නේ. 1යි 2යි 3 යන්න 3 වැනි ස්ථානයේ තියෙන්නේ ඉලක්කමත් කීයද? 3. ඔන්න Q1 3යි. ඊළඟට අපි හොයාගමු Q3 3 වෙනි චතුර්ථකය. ඔක්කොම ඉලක්කම් ඉන්නවා 11ක්. ඒගොල්ලන්ට එකක් එකතු කරන්න ඕන. ඊළඟට ගුණ කරන්න ඕන Q3 හොයන නිසා 4ෙන් 3. Q2 හොයනවා නම් 4ෙන් 2ෙන්. හරිනේ? හා. මෙතන 11යි 1යි 12යි. 12 මෙතන 4 වරක් චක්‍රෙන් කැපෙන 4 වරක් 1යි 4 වරක් 3යි නේ. ඔන්න මම ලිව්වේ නෑ. මෙතන 12 නේ ඉන්නේ පුතේ නේ. මේ 12 කැපෙනවනේ 4 වරක් 1යි 4 වරක් 3යි කියලා. එහෙනම් 3 වරක් 3 9. 9 වැනි ස්ථානය තමයි Q3 ඉන්නේ. අපි බලමු 9 වැනි ස්ථානේ ඉන්නේ කවුද? 1 2 3 4 5 6 7 8 9 අන්න. Q3 සමානයි 10යි. පුතේ අපිට ඕන අන්තස්චතුත්තක පරාසය නිසා, කියන්නේ x කියන්නේ q3 ඍණ q1. q3 කීයද? 10යි. එදී q3 10යි, q1 3යි. එහෙනම් මේ දෙන්න අතර වෙනස 7යි. 7 තමයි අන්තස්චතුත්තක පරාසය නැත්නම් x කියන්නේ. හරිනේ? හරි. පුතාලා මේ ගණන් 15 තනියම කරන්න. Thank you. Goodbye.